अति पूजनीय महासंघ रत्न अवसराई श्रद्धा बुद्धि संपन्न पिन्नति पिन्नतीनी पिन्वत दरुदरियनी अदप बलापृत्वन्नी सतर सतिपट्टानी कायानुपासना विधि इरियापत भावना पिलिबंधव सूक्ष्म इरियापते पिलिबंधव भावना विग्रह करंता मेजा दकिंटोने सतर इरियाव पवत्तन्ना भावना पिलिबंधव अभी फलम अवस्थावी विग्रह करता एवागेम इता हुडा इरियाव पिलिबंधव अभी मेजे दकिंटोने पुण्यपरम भिक्खवे भिक्खु अभिक्खन्ते पटिक्खन्ते संपजानकारी होति आलोकिते विलोकिते संपजानकारी होति संविंजिते पसारिते संपजानकारी होति संगाति पतकीवर धारेण संपजानकारी होति अधिते पिते कायिते सायिते संपजानकारी होति उच्चार पास्ताव कम्मे संपजानकारी होति गते तिते निहिन्ने सुत्ते जागरिते बाधिते तुल्नि भावे संपजानकारी होति मिन्न मे आकारेण ए इरियापद भावनाव सूक्ष्म वशयेन विग्रह वेनवा मिन्न मे टिकक् अपि හොඳින් දැනගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? යන්නේ හෝ යන්නේ මේ දැනගනි. ඒ වගේම එනවා නම් එනවා කියලා ඒ වගේම දැනගන්නවා. ඒ වගේම එක එක කුඩා කුඩා ඉරියව් පවත්නකොට ඒ හැම එකක්ම එකින් එකට දැනගන්නවා. ඒතර යන හැටි, එන හැටි, ඒ වගේම ආලෝකිතේ විලෝකිතේ කියන්නේ ඉදිරි බලනවා, පිටිපස්ස බලනවා. සම්මිංජිතේන පසාරිතේන කිව්වේ අතපය අකුලනවා, දිගාරිනවා, අඟපතන අකුලනවා, දිගාරිනවා. මේ ආකාරයෙන් කටයුතු කරනවා සංගල සිවුරු පාතිවුරු දක්නවා කියලා විශ්වනාහිලා මෞලික කරපු නිසායි ඒ වගේ ඒ සිවුරු පාත්‍රා දැරීම ආදී කරන අවස්ථාව ගැන කියවෙන්නේ ඒක ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පින්වත් පිරිස උනත් තම තමන් අදින පළමින දේවල් අනුමුණ ආහාර ගන්න අවස්ථා මේ වැඩි කරන්න ආවේ ඉරියව් යන්නේ තේරුම් අරගන්න ඕනේ ඒ වගේම කොහොමද කරන්නේ සෑම ගන්නකොට වතුර බොනකොට නැහෙන ආහාරයක් ගන්නකොට බොන දෙයක් බොනකොට ඒ වගේම හපනකොට විදෙනකොට අත විඳිනකොට ඒ වගේ මේ ආදී කටයුතු කරනකොට ඒ හැමදෙම මොහොතක් පාසාම මනා සිහියෙන් කරන්ටයි කියලා කියනවා. දැන් මේ ආදී අපි මනා සිහියෙන් කරන හැටි දැනගන්න ඕනේ. සම්පජඤ්ඤ කියන වචනේ කියනවා මේ භාවනාව සම්පජඤ්ඤ භාවනාව. මොකක්ද මේ කියන්නේ? මනා සිහියෙන් නිතර කරන භාවනාව. තමන්ගේ ඉරියව් පවත් වෙනකොට ඒ සෑම ඉරියව්වක් පිළිබඳව මනා සිහියෙන් නිතර අපි දකින්න ඕනේ. ඒ කරන ඉරියව්ව කුමක්ද මේදී අපි දකින්න ඕනේ අපි නිකම්ම අතපය අකුලනවා කිව්වට ඇකිලුවට දිගාරිනවා කියලා දිගාරි යට අනවා කියලා කෑම කෑවට වතුර බොනවා කියලා හිතාගෙන බිව්වට මේ මේ ආදී වශයෙන් අපේ ශාරීරික පුංචි පුංචි ඉරියව්වක් මේ මේදී කරනවා කියලා හිතාගෙන කළාට මේ භාවනාව වැඩිෙන්නේ හේතු නැහැ ඉරියව්වක් නම් දකින්නවා ප්‍රඥා පහල කරන්නේ කොහොමද ප්‍රඥාව පහල කරන්න නම් ඒ කටයුතු හරියාකාරව දකින්න ඕනේ පරිච්ඡ සමුප්පන්නව තමන් කරන කඩේිට කුමකට හේතු වෙනවද දුකට හේතු වෙනවද සතර පැවැත්මට හේතු වෙනවද ඒ જાතිය කාය සංඛාරයත් මේ ගොඩනගන්නේ එහෙනම් මේ කාය ප්‍රාත්ම කරලා නම් හිතකින් ඒ සමග පිනක් හෝ පවක් හෝ ආදී සිද්ධ වෙන යමක් තියෙනවද ඒ දෙබඳු දෙක ගැළපෙනවා කියලා මනා තීනුවණින් දකින්න ඕනේ එහෙනම් අපේ පරමාර්ථය මොකද්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපාය ආසයන්ගේ නිදී සම්පතිය ලබන සැනසීම කියන උතුම් නිවන සාක්ෂාත් කරගන්නා එහෙනම් අපේ කරන වැඩ පිළිවෙල තුළින් මතුවනක් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාස හටගන්න જાතිය පහල කරනවා නම් අන්නේ වැඩ පිළිවෙල මනාසී තේරුම් අරගන්න ඕනේ. ඒකට හේතුකාරකවන සංඛාර මාතුල මගින් මේ ක්‍රියාවෙන් ගොඩ නැගෙනවාද? මම මේ කය පවත්නකොට කරන්නා වූ මේ අනුක්‍රියාවලිය. එහෙනම් ඒ ඉතා කුඩා ක්‍රියාවලිය. ගොඩ නැගෙන ශක්තිය මොකද්ද? කාගේ මුල් කරගෙන දේශේ මුල් කරගෙනද මම මේ කටයුතු කරන්නේ? මෙන්න මේ කාරණේ බලන්න ඕනේ. විනාඩි හිතන්න ඕනේ මනාසී දියෙන් හොඳ වෙයි කියලා. ඒදා දිනවා සාත්‍යක සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, ඒ වගේම සප්පාය සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා. මෙන්න මේ ආකාරයේ මනා නුවණින් දැරගෙන කරන ආකාරයේ විග්‍රහ වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ මොකක්ද කියන්නේ. දැන් අපි ඉදිරි බලනකොට, ආපසු බලනකොට මනාසී දැරගෙන කරන්න කියලා කියන්නේ. කරන ආකාරයේ දකින්න ඕනේ. මොනවද මේ කොහොමද දකින්නේ? බලනවා බලනවා කියලා බැලුවට මේ ටික සකස් වෙන්නේ නැහැ යථාර්ථයේ තින්නේ. එහෙනම් බලන්න ඇයි මම මේ බැලුවේ? ඇයි මේ දිස්පැත්ත බැලුවේ? මොනවා කරන්නද කුමන්ත බලාපොරොත්තු වෙන්නේ? රාගයට හේතු වෙන කාරණා සඳහා බැලුවද? ද්වේෂයට හේතු පාර වෙන කාරණා මුළු දෙයින් මේ බැලුවේ. මෙන්න මේක මනසින් තියෙන් බලන්න ඕනේ. මෙහෙම බලනකොට එහෙම දැනගත්තොත් එහෙම ඇයි නැත්තේ මේ බඳුවන්නාව රාග ආස්වාද දර්ශනය දැකලා මම මේ බැලුවේ. ගැටීමට හේතු පාර වෙන මට නිමිත්තාවු ප්‍රශ්නෙකට
ගැටෙන්න තරඟ කරන්න මේ සඳහා දුෂ්‍ය මනස කිනි මම මේ බැලුවේ අන්න එහෙම වෙනවනම් ඒ බැලීම මගේ පරමාර්ථයට සාර්ථකද නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසය සංසිද්ධිය ලබන්නා වූ නිවන් සුවය ලබා ගන්නට හේතු කාර්යයෙන් සාර්ථක වැඩ පිළිවෙලට අයිතිද මගේ බැලීම අන්න මනාසියෙන් දකින්න ඕන එක ඒ වගේම සප්පාය වෙනවද නැත්නම් ඒක වැඩෙන්න හේතු වෙනවද ආර්ය මාර්ගයේ වැඩෙන්න හේතු වෙනවද නැත්නම් ආර්ය මාර්ගයට අනුකූල ගෝචර ක්‍රියාවලියක්ද ගෝචරද මුලා සහගතද නැද්ද මෙන්න මේ කියන හතර ආකාරයට අනුව මනාසියෙන් කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේක මේ විදිහම කරනකොට තමයි සම්පජානකාරී හෝටි කියන දත්තේ බැලීම මුල් කරගෙන සිද්ධ වෙන්නේ අන්න ඒ වෙලාවේ අපි දකින්නවා එහෙම බලනකොට එබඳු හැඟීමක් ඇති වෙනවනා කාගේ මුල් කරගෙන ක්‍රියාවක් හටගත්තොත් එයින් මොනවද ඇති වෙන්නේ කාග කාගට කාය සංඛාර ගොඩ නැගෙනවා ද්වේෂයේ මුල් කරගෙන බැලුවේ ද්වේෂයේ සංඛාරකට කාය සංඛාර ගොඩ නැගෙනවා එහෙනම් ඉදිරි බැලීම නිකන් කරන්න බෑ මනාසියෙන් බලලා කරන්න පුරුදුනහම හරියට දහම් මාර්ගය දනෝ හිත හිතෙනවා හතිය වැඩෙනවා කිහි නුවණ වැඩෙනවා එයා මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ තම කෙනෙකුටම ඉදා වටින භාවනාව මම මේ ප්‍රතිපස්ස බැලුවේ මොකටද මොන හේතුවක් උඩද මෙන්න මේ ආකාරයෙන් බලන්න පුරුදුනහම ඒක රාගයට හේතු වෙන දේශයට හේතු වෙන බැලීමේ ක්‍රියාවලියක් නම් මේ කාරණේ මේ මොහොතේම තේරුම් ගන්න ඕනේ මේ මොහොතේම තේරුම් අරන් ආයත සංවරයේ පිළිපලා ගන්න ඕනේ හිත ඒ බඳුවන්නා වැරදි ආකාරයෙන් මම ආයි බලන්නේ මං හික්මෙනවා මෙන්න මෙහෙම හික්මවා ගන්න පුරුදු වෙනකොට මේ ආයි භාවනාව වැඩෙනවා මෙන්න මෙහෙමයි සම්පජාන භාවනාව වඩන්නේ ඒ වාගේම මොකද කරන්නේ අතපය අකුලනකොට දිගාරිනකොට ඇයි මම මේ අත ඇකිලිමේ ඇයි මේ අත දිගෑරි අකුලනවා අකුලනවා දිගාරිනවා දිගාරිනවා කියලා මෙහෙම හිතුවට මේ කියන්නාව තත්වයේ යථාර්ථයේ භාවනාවක් වශයෙන් නිකන් වැඩින්නේ නැහැ වලන් තරම් මොකද කරන්න ඕනි මොකටද මේ අත ඇකිලිමේ ඇයි මේ අත ඉස්සුවේ මදුරට ගහන්න නේද අනිත් දැක්ක එකපාර මේ කාරණේ එහෙනම් මම අත උස්සපු කාරණේ සාර්ථකද ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසයන්ගේ මිදෙන ක්‍රියාවලියක්ද ඒ සඳහා අවශ්‍යම ගෝචර ක්‍රියාවලියක් මේ කරන්න හදන්නේ ඒක සප්පායද මුලාසහගතද නැද්ද මෙන්න මේ ආකාරයෙන් දැනුළු සුළුුණා ත්‍රාණඝාතිය සඳහායි මේ ක්‍රියාත්මක කරන්න හිතුවේ එහෙනම් මේක හරිද වැරදිනේ එහෙනම් මොකද මම ගන්න తీරණේ ඒ මදුර පන්නා ලබනවා මම ඒක කරන්නේ නැහැ අනේ ඊටාම සුන්දයක් ගැන එක දෙයක් ගැන කිව්වම ඔය අනුසාරී හිතන්න පුරුදු වෙන්න ඕන හැම දෙයක් ගැන මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ ඉරියව් පවත්නකොට මේ පවත්න ඉරියව්ව රාගයේ දේශයට හේතු වෙන කාරණයක් සඳහාද මෙතේ මේ මොහොතේ මම මේ ක්‍රියාත්මක කරන්න කියලා ඒ වර්තමාන මොහොත විදර්ශනාවට නගන්න කිව්වොත් නෝකයි හොඳින් තේරුම් අරගන්න විදර්ශනාව වැඩෙන්නේ හිමයි තමාගේ මාර්ගයේ වැඩිලා හරියාකාර යථාභූතිය ලැබෙන්නේ තමා ඒ මොහොතේ කරන්නා වූ සාධීත්වන මනාසියෙන් සිද්ධ කිරීමේ ප්‍රයෝගයටයි ඒසා තේරුම් අරගන්න ඕනේ අතපයි දිගු කරනකොට අකුලනකොට ඒ වගේම ඒ කටයුතු කරනකොට මල මුත්‍රා පහ කරනකොට පවා ඒක කරන්න කියලා පෙන්න උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හෝති දැන් මල මුත්‍රා පහ කරන වෙලාවට පවා විසි දකින්න ඕනේ ඇයි දෙබඳු දෙයක්ද මම මේ කරන්න ලැහැක් වෙන්නේ මල පහ කරන්න කොහෙද මේ ලැහැක් වෙන්නේ අඩිපාරක ගැලපෙනවද ගැලපෙන්නේ නැහැ නේද අන්න තමන්ම තේරුම් ගන්න ඕනේ සීදෙනුට පෑගෙනවද ජරා වෙනවද ඒ වගේ විෂ බීජ සහිතද ඊට සුදුසු දෙනක් නෙමෙයි නේද ඒ වගේ චරිතයේද එකගෙන නැහැ දුචරිතයේ එකගෙන නැහැ දුෂ්චර්ය වැඩක් නේද මේ කරන්න හදන්නේ නීච වැඩක් නේද මේ කරන්න හදන්නේ මේවා මං ඉස්සර නොදැනුවත් කළා නමුත් දැන් මට තේරෙනවා මේක දුෂ්චර්යයක් නොකළ විත්තා පොතෙන් අරගෙන බෑ තමන් හිතෙන් නිවන් දකින්න හිතෙන් දහම් දකින්න ඕනේ ප්‍රඥාවෙන් දහම් දකින්න එහොමයි ඒ නිසා අපි කොයි පොතේද තියෙන්නේ කියලා අහුවොත් මේක තමයි මුලාව තේරුම් අරගන්න ඕනේ පොතෙන් නෙමේ දහම් දකින්න මඟ හොයාගන්නේ නුවණින් තීනුවණින් අන්න තීනුවණින් යොමු කරලා බලන්නයි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ එනම් අභිධ්‍යානන් වහන්සේ අම්බලත්ක රාහුල වාද සූත්‍රයේදී රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ ඔන්න ඔය ටිකමයි තමන් කරන ඉතාමුදාහව කටයුත්තක් කරනකොට කාගේද දේශයට වැටෙනවා කියලා මනසින් බලන්න බලාගෙන හැම නම් ඒකත් අරගන්න අන්න අභිධ්‍යානන් වහන්සේ දුන්න ලස්සනට උපමාවක් තමා ස්වෛරීව නිවන් දකින්න මඟ හොයාගන්න හැටි සුද්ධ වෙන මඟ හොයාගන්න හැටි චරිතය සුද්ධ කරගන්න හැටි සාමින්වත් අහලා නෙමෙයි කවුරුක් කියන කියමනේ විශ්වාස කරන්නේ නෙමෙයි තමන්ම යථාර්ථය දැකලා අතර දමන්නේ එහෙනම් සැකයක් නැහැ සත්‍ය ධර්මයේ වැටහිලා අන සංදිත්තිකයි අකාලිකයි ඒහිපත්තිකයි මේ සියලු ගුණ තියෙනවා මෙන්න මේ ආකාරයෙන් මොන පොතේද ඔහොම කියා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම ඉපා කියලා නැහැ නේ අපි කරපුවා මොකද මේ ආදි වශයෙන් අදහස් ගත්තොත් ඒක මුලාවක් අන්න තමන් දැනගන්න හැටි වරද මෙන්න මෙහෙම තේරුම් අරගන්න ඕනේ මුත්‍රා කරන්ට යනවා කොහෙද තියෙන්නේ ඉදිරියේ ඉස්කෝලයක් ඈත දිනවා පාර අර ළමයි ඉන්න පැත්ත බලාගෙන ඉඳගෙන මුත්‍රා කරන්න ලැහැත් වෙනොත් එහෙම ගැළපෙනවද අන්න හිතලා බලන්න ඕනේ
ඒවාගෙම කොහෙත් මේ මුත්‍රා කරන්න හදන්නේ ළමයි ඉඳගෙන නැහනම් කෙනෙක් ඉඳගෙන ගැවසෙන ස්ථානයක් දැන් මේ කාලෝලංග මෙතන මුත්‍රා කරොත් මේ මුත්‍රා ගන්න ඇවිලි මොකද වෙන්නේ ගැලපෙන්නේ නැහැ නේද එන අන්නේ වගේ දකින්න ඕන නුවණින් ඒකයි කියන්නේ උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හොදී මේ මල මුත්‍රා පහන කරත් මේ පහ කරන කොටත් මෙන්න මේ ආකාරයෙන් මනාසී දැනගන්න ඒවා සුළු තැන කරාන්ත නොගැලපෙන විදිහට උච්චාරිත විදිහට කරාන්ත එපා මේ චෛත්‍යය හැද ගහ ගන්න හැටි ධර්මානුකූලව දැකලා मेने मे आकारी तमंगी कायानुपस्थना हरगहांटा विद्यान महंसी देशना कली तमंगी चरित शोधने हेटी धनगांटोने मेने कैम कनकोट मुखदापी का चपु चपु गाल कंडे सुख सुख गाल बुनते विनीतरा नमू तपि तभी धनगांटोने गलपी लेनी अनिकायट मे कताई नीद अनिकायट हिरीताई नीद एम कनवना कैम तरम कैम विसो विसो कनवना मुद्दे नीद अन्ना दकींटोने वतु बुनते अनवा ඒ වන්ට ගිහලා වනකොට දරි පිටි ගාන අරගෙන ඉලගෙන යනවා දුවගෙන දුවගෙන ඇවිල්ලා වෙහෙත වැඩි කල්පනා කරේ නැහැ වතුර බීගෙන ගියා සමහර ලාවට පපුව හිරෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන් ඒ වගේ අවස්ථාවල ඒ නිසා මනා තියෙන මේ හැම දෙයක්ම කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ වගේම යම් දෙයක් තියෙනවා වතුර වන්ට ගියා කීප දෙනෙක් ඉන්නවා වතුර හිඟයි තියෙන්නේ එක යෝගුවයි 50ක් ඉන්නවා නම් මට පුළුවන් තරම් වතුර බීලා මං ගියොත් ගැලපෙනවා කෑම කන්න යනවා මේ කෑම කන්න වෙලාවට වටපිට බලන්න ඕනේ අන්‍ය පුද්ගලයෝ ගැන සිහි කරන්න ඕනේ බලන්න ඕනේ බලාපුවාම මේ කෑම වර්ගින් විතරක් මට ඕන තරම් කෑවොත් හරියනවාද තව කීදෙනෙක් කෑම කන්නේ ඉන්නවද එහෙනම් පමණ දැනගෙනවා මේකෙන් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයේ යථාර්ථයේ සිහි කරගෙන කටයුතු කරනකොට තමයි මේ සත්‍ය අවබෝධය ලැබෙන්නේ අන්‍ය ඒ ආකාරයෙන් දැනගෙන හරියට කනබන අවස්ථාවේ පවා රහ විඳින අවස්ථාවේ පවා අපි දකින්න ඕනේ මම මේ රහ විඳින රස උත්ෘෂ්ණාවෙන්ද මේ විඳින්නේ නැත්නම් කෑම ටික හපලා ගිලින්න ඕන නැහැ මේ අපන්නේ එනහ හත බල බල ඉඳි මේ කිර හප හපා ඉන්නේ මේවා දකින්න ඕනේ එහෙමනම් අපි දකින්න ඕනේ සිගුරු වශයෙන් හෝ වෙනවා නම් ඇලීමට හේතුවක් ගැටීමට හේතුවක් මේ සඳහා කරන ක්‍රියාකලාපයන්ට මරීමේ කායික ක්‍රියාකලාපිය අයිති නම් මම කල්දාවත් එබඳු දෙය පස්සේ යන්නේ නැහැ ඒවා වහාම පහ කර දමනවා යලිය බඳු දෙයක් උදා නොවෙන්න මම මානසික අදිස්ථාන කරගෙන ආයිති සංවරයේ පිහිටනවා මෙන්න මෙහෙම තමා පිළිබඳව හැම මොහොතකම බලන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් පුරුදු වෙනකොට තමන්ට පුළුවන් වෙනවා සංවර භාවය ඇති කරගන්නත් ඊළඟුණේ ඇති කරගන්න අන්‍ය ශික්ෂණේ සමාධියට හේතු වෙනවා ඒ වගේම ප්‍රඥාව වැඩිවෙන්න තීනවන වැඩිවෙන්න හේතු වෙනවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට මොකද වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සමාව ගැන පමණක් බලලාමදි එහෙනම් මොකද කියන්නේ බාහිරත් මේ වගේම බලන්න ඕනේ දැන් අපි මේ බාහිර බලන හැටි දකින්න ඕනේ හැමතැනම පෙන්නා තියෙන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපති විහෙරති මේ ආකාරයෙන් ආධ්‍යාත්මික කාය ස්වභාවය මෙතේ දැක ගන්න ඕනේ මෛත්‍රාවා කායේ කායනපති විහෙරටි කියන තැන පෙන්නන්නේ අන්‍ය පුද්ගලයෝ ගැන දකින්න ඕන පුද්ගලත්වයට සීමා කරලා. නමුත් මෙතින් දැක වෙනවානම් දකින්න ඕනේ. මේ පුද්ගල සීමාවක් නෙමෙයි පෙන්න්නේ. මොකද මේ පෙන්න්නේ? අපි යම් කිසි දෙයක් දිහා බලනවා. බලනකොට කුමක් නිසාද බැලුවේ? ආස්වාද විඳින්ද මේක කාරණය. දැන් ඒ සඳහා මගේ ඇලුම් කිරීම කොතන කොතනද තිබුණේ? ඇහැ මුල් කරගෙන ආස්වාද විඳින්ද ගත්තා. එහෙනම් බාහිර දේ පිළිබඳව බලන්න ඕනේ වගේම මේ පුංචි ඉරියව්වක් කවදලා පොඩි මොහොතක් බැලුවේ කවුද දිහාද කුමක් දිහාද? ලස්සන දෙයක් දිහා ලස්සන බලන්නද නැනම් මගේ හතුරේ වර්ග වෛරකාරී කාවා මෙයා ඊගෙන බලන්නද නැනම් හොරකමක් කරන හොළු බඩුවක් තියෙනවා ඒක අරගෙන යන්නද මම බලන්නේ මේ වටිනාදයක් හින්දා ඒ දිහා බැලුවේ මේ ආදි වශයෙන් තමා බලන්නේ බාහිර ලෝකයේ තමාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරන අන්‍ය අවස්ථාව ගැන දකින්න ඕනේ ඒ වාතුල තිබෙන අසාධාරණ සාධාරණ දකින්න ඕනේ තමා සතු දෙයක්ද නැත්නම් තමා විසින් පරිහරණයට වෙන් කරගත්ත දෙයක්ද සම්මත කරගත්ත දෙයක්ද ना अन्या सतुनेम्मते विच लोक सम्मतिया मे आदिवासी दकींटोने ये आध्यात्मिक बाहिदे दकींटोने मला स्थिति वटपीट बलुआ किसी अनु मलदारे अंडियान जम बलांटोने दकींटोने गलपेन वे बाहि वस्तु हरीदे कुमार बाहि वस्तु सिद्धकरा मेन मे आकार अभी मे लोके बाहि देवा विनाशकरा බාහිර සම්පත් වරසන්නේ නැහැ. පොල කෑල්ලක් ගත්තා. අද බිලා විසිකලා. ප්‍රහත්න විසිකලේ. අන්න බැලුවා නම් අපි බාහිර වස්තුව ගැන අපිට පේනා නොගැලපෙන දෙන්නේ මම මේ පොලේ දැම්මේ. කුණු බක්තියෙන් දාන්න ඕන පොලේ මහපාරේ නේද දැම්මේ. මේ ආදී වශයෙන් දකින්නට මොකද වෙන්නේ? මං මේ කරපු වැඩේ නිසා කීජනේ කනුගමනේ කරනවාද ඒක කමක් නැහැ කියලා. එහෙම වුණොත් මේ පාර හැදි වෙනවා. අනික ඇතේක දුක්ඛානුගතියට වැටලා ඒවා කරන්න පටන් ගන්නවා. මම හරියාකාරව වැඩ කරනවා දැක්කොත් තවත් අය ඒ ආකාරයෙන් නිරුක්තිය ලනුකුල කටයුතු කරලා හොඳ පැත්තට හැරෙනවා. එහෙනම් මේ බාහිර කියන්නම හරියනවා නේද මේ පුංචි වැඩි හරියාකාරව මම කළොත් කියලා. තම තමන් මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ යහපත් වැඩවලම මේ බාහිර ලෝකයේ ස්වභාවය දැකලා කරන්න පටන් ගත්තා නම්
මෙන්න මේකයි බහිද්ධාවා කායේ කායන පසින් සිටී කියන අර්ථය මෙතන. එනම් හොඳින් තේරුම් අරගෙන මෙහෙම චෛත්‍ය හැද ගැහුවත් විතර බලන්න කොච්චර ලක්ෂණ විදිහේ සමාජය බිහි වෙනවද? මේ ආර්ය සමාජයේ විතර ලස්සන උනේ ඔහොමයි. හරියාකාර කටයුතු කරන් දක්ෂ උනේ ඔහොමයි. එහෙම නැතුව බලනවා බලනවා කියලා බලා හිටියට අතමයි අකුලනවා අකුලනවා කියලා ඇකිලුවට දිගාරිනවා දිගාරිනවා කියලා දිගාරියට මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැහැ. මේ ඥානයේ මේ සතිය පහළ වෙන්නේ නැහැ. එහෙනම් යාවදීව ඥානමත්තාය පරිසතිමත්තාය අනි මෙතේ කටයුතු කළොත් ඥානෙ මත වෙනවා සතිය මත වෙනවා කියලා කිව්වේ මෙන්න මෙහෙම ධර්මානුකූලව දැනගෙන කටයුතු කිරීමෙන්. එහෙනම් අපි දකින්න ඕනේ දුස්චරිතයේ නොකඩයිත් ඉතා පුංචි දෙයක් වුණත් අපි ඒක අපි හය ක්‍රියාත්මක කරන්න අපි හිත වෙහෙසවනවා නම් ඒ නිසා මනසින් හසු කරලා ඒ කාය සංඛාරයක් වශයෙන් ගොඩනැගුවා නම් කාය සංකේතනා ගොඩනගලා කළා නම් අපිට ඒ තුළින් නැගින්නේ පාපයක් තුරුණත් පාපේ පාපේමයි. නුපුරුදුව හිටියොත් දවසකට බඳු පාප කීයක් අපි අතින් කෙරෙනවද? ලක්ෂ ගණනක් කෙරෙන්න පුළුවන් දවස කටයුතු වලදී. ඉක්මවා ගත්තොත් මොකද වෙන්නේ? මනා සිහිනුවණින් ඉන්න පුරුදු වෙලා සිහිනුවණ වැඩෙනවා. ඒ පාප සිය දහස් ගණනක් ලක්ෂ ගණනක් දවසකට සිද්ධ වෙනවා නවතිනවා. එහෙනම් සුද්ධ මානසිකත්වයක් ඇති වෙනකොට අන්නේ සුද්ධ මානසිකත්වයේ තුලයි යථාබෝධයේ ලැබෙන ප්‍රබෝධසත්වයේ හටගන්නේ සමාධිය වැඩෙන්නේ. මොකින් තේරුම් අරගෙන මේ ආකාරයෙන් ඔය අවස්ථාව වටහා ගන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් කටයුතු කරන්න පුරුදුනොත් මොකද වෙන්නේ? අන්න අපි කලබල දෙහි පිළිබඳව අදින පරිදින දෙහි පිළිබඳව සෑම දෙයක් පිළිබඳවම ඒ කරන සියලුම මේ කය මුල් කරන ඉතා කුඩා සියලුම කාරණා පිළිබඳව මෙසේ වැටහීමක් අපිට එනවා නම් මෙන්න මේ පුරුද්ද දිගින් දිගටම පුරුදු කරගෙන ගියහම අපිටම සැනසුමක් දකින්න ලැබෙනවා. කුමද්ද සැනසුම? අපි කාගෙන්වත් ඇනුම් පදයක් අනුන්ගෙන් බැනුම් අහන්න මේ වැඩ අපි කරලා නැහැ නේද? මට අවංකව යම් කිසි දෙයක් ගියා නම් මේ ස්ථානයේ මම දුසිරිත්ව හැසිරලා නැහැ නේද? මට බය වෙන්න දෙයක් නැහැ. මට සමාජයට අවංකව පිණී සිටිය හැකි, සමාජයට අවංකව මුහුණ දුන්න හැකි. මං අවංකයි නේද කියලා තමන්ට චිත්ත ප්‍රසාදය වතු කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අන්නේ අවස්ථාවම දැනගන්න ඕනේ ඒ තුළින් මේ චිත්ත ප්‍රසාදය ලැබෙන හැකි. එහෙනම් මෙන්න මේ අවස්ථාව මේ ආර්ය මාර්ගයේ වර්ණයට අත්‍යවශ්‍යයි. මෙන්න භාවනාවක් මේදා හොඳින් තේරුම් අරගෙන තමන් යන්නේ කරන කියන කතා කරන කතා නොකරන වටින්ද බලන සෑම අවස්ථාවක මෙසේ දකින්න ඕනේ. කතා කරන වචන තියෙනවා අපි පුරුදු වෙලා හිටියේ නැත්නම් නිතර ඇවිච්ච කට හැමදෙනම කෑ ගහනවා. පන්සලට ගියා සංවර ඉන්න කියලා තියෙනවා. පුරුදු කරගත්ත ගතිය අත්හරින්න බෑ. අල්ලපු නැත්නම් තව පැත්තක ඉන්න තව යාළුවා එක හිතවතායක නැත්නම් හිතවත්කම කෙවිලි හදාගෙන හරි කමක් නැහැ. ඔය කියවනවා තැන නොතැන දකින්නේ නැහැ. ශබ්ද කරන් සුදුසු නැත් දකින්නේ නැහැ. නිස්සබ්ද ඉන්න කියලා බෝඩ් ගහලා තියෙනවා. නමුත් නිස්සබ්ද කරන් කෙනෙක් නැහැ. දෙම්බල ආහාර දැම වාගේ කට ඇරිච්චනවා. මොකද පිට වෙන්නේ? හරාප බොරු කියලා පරස වචන. එහෙනම් මෙන්න මේවා අවස්ථා එනකොට අපි දකින්න ඕනේ. අන්න ඒ කතාව ගැලපෙන්නේ නැහැ. මං කරන කතාව කොහොමද? දැන්ට ඔබිනද? ගැලපෙනවද? කෙනෙක්ගේ හිත රිදෙනවද? එහෙම නැත්නම් ඒ ඉස්සාල් පරිසර දූෂණයක් වෙනවද? මේ ආදී වශයෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ කතා කරනකොට. කවුරුවක් කියලා හිතා වැරදි කියලා නම් කියන්න ඕනේ නැහැ. අපි මොළේ තියෙන අය ඉන්නත් කිරිස මොළේ තියෙන බෞද්ධය කියන්නේ බෞද්ධය කියලා මෙන් කරන්න එපා. යහපත් වාසයෙන් ප්‍රඥා පඤ්ඤාවන්තා සායන් ධම්මෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි කියලා. එයා බෞද්ධ කියලා ලේබලින් කරලා මේ ප්‍රඥාව විකරන් දෙන්න එපා හොඳ නැහැ. යම් කෙනෙක් නුවණ තියෙනවා නම් මේක තේරුම් ගත්තාම කාටවත් පොදු ධහමක් යහපත් ධහමක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි කවුරු නමුත් හොඳ දේ කළොත් හොඳයි. එනම් නරක දෙයක් නෙමෙයි මේ කියන්නේ. යහපත් දේ සුචරිතේ හොඳයි. අන්නේ ආකාරයෙන් කතා කරන භාෂාව වැදගත් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම අනුන්ගේ සිත සතුටු වෙන දෙයක් වෙන්නත් ඕනේ. නමුත් ඒක හතුරුනත් වැරදෙන්නේ නැති හිස්සියක් නම් වෙලා බෑ. එහෙනම් ඒකේ මොකද වෙන්න ඕනේ? මගේ කතා කරන වචනයක් වචනයක් පාසා හරවත් වෙන්න ඕනේ, වැදගත් වෙන්න ඕනේ. අනාත්මවත් වෙන වචනයක් පිට වෙනවා නම් මනාසියෙන් ඉඳලා මීට පස්සේ නම් කරන්න දෙයක් නැහැ. පුරුද්දට පිට වුණා. ආයිත් නම් මම මෙහෙම අවස්ථාවකටපත් වෙන්නේ නැහැ කියලා මෙන්න මෙහෙම සුද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් සුද්ධ කරගත්තොත් මොකද වෙන්නේ? හරි ආකාරව පිළිඳ පටන් ගන්නවා. මගේ කට හික්මවා ගන්නවා කියලා කිව්වහම ওই ටික හරි. හැබැයි ශික්ෂාපද ටික තියාගෙන යනවා. මම දසසිල් කියනවා. මුසාවාදා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියනවා. විසුනාවාදා කුලි වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියනවා. පරුසාවාදා වේරමණී ශික්ෂාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියනවා. මොකද්ද කිව්වේ? කිව්ව එක කරනවද? නෑ ගණන් ගත්තේ. ඔය වචන ටික නොකියවත් ඔය වැඩ පිළිවෙල කරගෙන යනවා නම් ඔහු චරිතයට පත් වෙනවා. කොහෙන් තේරුම් අරගන්න ඕනේ? වචන ටික කර සීමා කරගෙන හැදිලා ඉන්න පත්‍යයක් අරගෙන මම ඔබ අතදී මම දසසිල් කියලා හිතන් උද්දාම වෙන්නේ නැතුව මෙන්න මේ ආකාරයෙන් සමාජයේ වචනේ හිතුවා ගන්න බලන්න ඕනේ. කාටත් මේක පොදුයි. මේ වෙනසක් ඇත්තේ නැහැ ලොකු පුංචි කියලා හැම කෙනෙක්ම හුරු කරගත්තා නම්
වැඩකට නැති බොරු කේලම් පරුස වචන ප්‍රලාපයන්ට මගේ වචනේ ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර්ථවත් වචනයක් කියනවා, හරවද්දයක් කියනවා, හරවද්දයක් වෙණිගෙන් අහනවා, ඒ සමග කටයුතු කරලා මම මෙහෙම කටයුතු කරගන්නවා. එහෙනම් අභ්‍යන්තරින් එන්නව අදහස් නිසා බොරු කේලම් පරුස වචන ප්‍රලාපයන් මග පෑදෙන්න පුළුවන්. ඒ වගේම බාහිර ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් හේතු කොටත් මෙලඟ මග පෑදෙන්න පුළුවන්. අන්න බෛද්ධාවාකාය බලන්නේ එහෙමයි. බාහිර හේතුවක් නිසානව සාමිදේශ මොහසහගත වෙනවා නම් ඊට හේතු වෙනවා නම් මගේ මේ වචනේ ඒක වලක් වෙනවා. ආධ්‍යාත්මික හේතුවක් නිසා මේක නැගෙනවා නම් ඒත් මම ඒවා වලක් වෙනවා. එවන් දෙයක මම ඉඩ දෙන්නේ නැහැ කියලා අත්හැරියා නම් මොකද වෙන්නේ? අන්න අර කියන්නා වූ වචනේ සිදෙන වචී සංඛාරය ගොඩ නැගුණා නම් ඒක සංසිද්ධියට පටන් ගන්නවා. මෙහිමයි වචී සංඛාර සංසිද්ධව ගන්නෙ. පොදින් මිසේ තේරුම් අරගෙන භාවනාව කියන්නේ ඕකයි. එකතැන ඉඳගෙන අත්හැරියාගෙන ඉඳියට මේක වැඩින්නේ නැහැ. පොදින් මේ සමාජයේ ජීවත් වෙන අවස්ථාවේ ඉරියාපත භාවනාව බුදු පියාණන් වහන්සේ දේශනාකාරයෙන් සිද්ධ කළා. මනස සුද්ධ කර ගන්න ඕනේ. අන්න එතකොටයි සමාජයේ පිටිවිලි සුද්ධ වෙන්නේ, කතාව සුද්ධ වෙන්නේ, ක්‍රියාව සුද්ධ වෙන්නේ, චරිතය සුද්ධ වෙන්නේ. මේලා සුද්ධ චරිතයක් ඇති කරගෙන මේ ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට මේ ආකාරයේ ක්‍රියාපත භාවනාව වඩන්න පුරුදු වෙන්න සෑම කෙනාට යහපතක් වේවා. ඉස්සාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා.